සුබ සන්ධ්‍යාවක්. වසරේ සම්මානනීය නාලිකාවල සෙන්පතුම් ලැබූ ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනුෂි දීරසිංහ. ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත. සාපිලලියු 656000කගේ දස්කම් එලිදැක්වීම අද. මත් රකුසා පළවා හැරීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ජනපති පවසයි. අගමැතිගෙන් රාජ්‍ය අංශයට ඉල්ලීමක්. විශේෂ ඉල්ලීමක් මම මෙතන කරන්න. පරිපාලන සේවයේ හැටියට මේ රටේ මේ විදුලි බලය රජයේ අංශයෙන් විදුලි බලය යොදා ගන්න එක අඩු කර ගන්නට කියලා අපි ඉල්ලීමක් දැම්මා. කංජපානී කළ අපරාධ පොලිසියේදී එළියට. ශ්‍රී ලංකාවද ඉන්දියාවද මාලිංග වැට උඩ. අභ්‍යවකාශයේදීත් ඇන කොටා ගනී. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ 8න් පසුව නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සනහන් කරනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට 656,641 දෙනෙකු අයදුම් කර තිබුණා. මේ අතරට පාසල් අයදුම්කරුවන් 422,850 දෙනෙකු සහ පෞද්ගලික අපේක්ෂකයන් 233,791 දෙනෙකු ඇතුළත්. දිවයිනපුරා මධ්‍යස්ථාන 4,661කදී විභාගය පැවැත්වුණා. අද නිකුත් කරන ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. ජාතික විභාගවල ප්‍රතිඵල සැලසුම් කළ පරිදි එම දිනවලදීම නිකුත් කරන බවයි අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා පවසන්නේ. අපි හැමදාම අර කිව්වා වගේ මම දින නියම කරා. සාමාන්‍ය පෙළ කවදදරද ප්‍රතිඵල එන්නේ කියලා 28 වෙනිදා තමයි දින නියම කරේ. ඒ වගේ අද ප්‍රතිඵල නිකුත් වෙනවා. මද්‍රව්‍ය අභියෝගයේ පිටුදැකීමට පුළුල් ආකල්පමය වෙනසකට කාලය එළබැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. බක්මහා දිවුරුම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු ශ්‍රේෂ්ඨ දැනුවත් කිරීම සඳහා කොළඹ පැවති හමුවකට එක්වමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. ජාතික පළාත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ නියෝජනය කරන සියලු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් හා සියලු කාර්යමණ්ඩලයන්ගේ සක්‍රීය දායකත්වයෙන් දිවයිනපුරා පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහා දිවුරුම අප්‍රේල් මස 3 වනදා දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වෙනවා. ඒ පිළිබඳ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ශ්‍රේෂ්ඨ දැනුවත් කිරීම වෙනුවෙන් අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. ඊට සියලු අමාත්‍යංශ ලේකම්වරු, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. බක්මහා දිවුරුම සමාරම්භය වෙනුවෙන් කෙටි උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙහි සමාරම්භක අවස්ථාව සජීවීව විකාශය කෙරෙන අතර සියලු කාර්යමණ්ඩල ඒ හා සමගාමීව තම ආයතනවල සිට බක්මහා දිවුරුමට එක්වනවා. දිවයිනපුරා පාසල් දරුවන්ද මෙම බක්මහා දිවුරුම සමග එක්වීමට නියමිතයි. 505 ඉඳලා 48 වෙනකම් විදේශීය ආක්‍රමණ වලින් රටට වෙච්ච හානිය, ප්‍රභාකරන්ගේ අවුරුදු 26ක 27ක ත්‍රස්තවාදී යුද්ධයක්, ඒ දෙකටම වඩා ජාතිය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් මේ යන්නේ මේ මත්ද්‍රව්‍යත් එක්ක. මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලයේ අපරාධ, මේවා බොහෝ දේවල් එක රේඛාවක එක ට්‍රැක් එකක යන ඒවා. අපි අප්‍රියල් 3 වෙනිදා සෑම ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ඒකකයක් හදන්න. මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ 36 වන වාර්ෂික මහසමුළුව පැවැත්වුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නෙළුම්පොකුණ රඟහලේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් සිදු විය යුතු බවයි. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය 30% දක්වා අඩු වුණා නම් ඔබ අප සෑම කෙනෙක්ම අපේ නව සංවර්ධන ඉලක්කත් සමග එය උඩු යටිකුරු කිරීම සඳහා අප විසින් සැලසුම් සකස් කරගත් ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වූත් හදිසි කාර්යයක් විදිහටයි මා දකින්නේ ජාතියේ අනාගතය සඳහා හෙට දවස වෙනුවෙන්. දැන් ගිය සතියේ ආවා
එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහා ලේකම්වරයෙක් එතුමා මාත් එක්ක කතාව පටන් ගත්ත ගමන් කිව්වා මම දැන් දවස් 3ක් ඇවිල්ලා මම හම්බෙච්ච හැම කෙනෙක්ම කතා කරන්නේ ජනාධිපති ඡන්දය ගැන කියලා කිව්වා. අංකෝ මම මේක කතා කරන්නේ නැහැ. මම කතා කරන්නේ රටේ හෙට දවස ගැන. කවුරුන් කෙසේ කුමන මොන වීරයෙක් 20යි 20 රට බාර ගත්තා. මේ රටේ මහා විප්ලවීය පරිවර්තනයක් කරන්න සිද්ධ වෙවි. මේ රටේ රාජ්‍ය ආදායම පුළුල් ලෙස රජයට ලැබෙන ප්‍රධාන දෙපාර්තමේන්තු ආයතන ගවණාවක තිබෙන දූෂණය වංචාව අයවැය පරතරය පියව ගන්න බොහොම පහසුයි. ඒ සල්ලි ටික එනවනම් හැබැයි මේවට අත තියෙනවද? කිසිම ආණ්ඩුවක් අත තියලා නැහැ. රට වැටෙන්න ප්‍රධාන හේතුව ආණ්ඩු කීපයක් මේ රටේ. මේ තත්වය හදාගත්තේ නැත්නම් තව අවුරුද්දක් දෙකක් යනකොට මේ රට කොතනින් කොහෙන් කලවර වෙයිද දන්නේ. නමුත් දේශපාලඥයාට නොපෙනෙන දේ රාජ්‍ය සේවයේ ඔබට පේනවා. දේශපාලඥයාට නොපෙනෙන දේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට මහාචාර්යවරයෙකුට පේනවා. හැබැයි එහෙම එකමුතුවක් ජාතික සංවාදයක් නැහැ රට කොට ගන්න. මේ ප්‍රශ්න පිළිබඳව ඔබට තියෙන වගකීමත් ඔබ අවධාරණය කරගන්න. අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන මෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍යංශයේ සේවකයන්ගෙන්ද ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ රටේ තියෙන විදුලි බල අර්බුදය නිසා කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ යෝජනාව අනුව ඇමති කොමිටියක් පත් කළා. විශේෂයෙන්ම අමාත්‍යාංශ ඒ යටතේ තියෙන දෙපාර්තමේන්තු සංස්ථා ගණනාවකට විදුලි බල යන්ත්‍ර තිබෙනවා. එන්න එහෙනම් ඒ විදුලි බල යන්ත්‍ර ක්‍රියා කළා ජාතික පද්ධතියෙන් විදුලි බලය ගන්න එක තාවකාලිකව නවත්තන්නට කියලා. උදාහරණයක් අරලියගහ මන්දිරයේ වෙන විදුලි බල යන්ත්‍රයක් තියෙනවා. ඒ නිසා මම කිව්වා විදුලි බලය අරගන්න එක අපි ඒ විදුලි බල යන්ත්‍රය අරගෙන අපි ජාතික පද්ධතියෙන් නොගන්නා බවටත් අපි තීරණය කළා මේ අර්බුදය අවසන් වෙනකන්. ඇත්ත වශයෙන්ම මේක කරන් තියෙන දවස් 7ක් විතරයි. මේ දවස් 7ේ කරනවා නම් මං හිතන්නේ අපිට විශාල ලෙස විදුලි බලය ඉතිරි කරගෙන විදුලි බලය කප්පාදුව පාලනය කරන්නට පුළුවන් වෙනවා. හැම ලේකම්වරයෙක්ටම දැනුම් දීලා තියෙනවා විදුලි බල මේ බල ශක්ති කළමනාකාරයේ පත් කරන්න කියලා. විශේෂ ඉල්ලීම් මම මෙතන කරන්නේ පරිපාලන සේවයේ හැටියට මේ රටේ මේ විදුලි බලය රජයේ අංශයෙන් විදුලි බලය යොදා ගන්න එක අඩු කරගන්නට කියලා අපි ඉල්ලීමක් දැන් කොළඹ දැනට විදුලි බලය කැපීමක් සිදු වෙලා නැත්තේ කොළඹ කලාපයේ බාර කළමනාකරු දැනට තියෙන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාර ගණනාවක් සාකච්ඡා කළා. ඒ ආගි විදුලි බල යන්ත්‍ර යොදවන නිසා කොළඹට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් වෙලා තියෙනත් මං හිතන්නේ ඒ අපේ ආණ්ඩුවේ ආයතනත් එක්ක එකතු වෙනවා නම් ඒ සහනය වැඩි කර ගන්න පුළුවන්. මේ අතර ජනතාවට අඛණ්ඩව විදුලිය ලබා දීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉන්දියාව, චීනය, ජපානය ආදී රටවලින් ස්වභාවික ද්‍රව වායු බලාගාර තුනක් මෙරට ඉදිකිරීමට එකඟත්වය පළ කර තිබුණා. එහෙත් ඔක්තෝබර් 26 වනදා ඇති වූ දේශපාලන කුමන්ත්‍රණයේ හේතුවෙන් එම ගිවිසුම් ප්‍රමාද වුණා. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී යටි ගිවිසුම් වලට එළඹීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. විදුලි කප්පාදුවේ සම්පූර්ණ වගකීම රජයක් ලෙස බාරගත යුතු බවත් එම වගකීමෙන් මිදීමට කිසිවෙකුටත් හැකියාවක් නැති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. බංග්ලාදේශයේ ඩකා අගනුවර තට්ටු 19කින් යුතු ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයෙකු දෙන බවයි අල්ජසිරා පුවත් සේවය වාර්තා කරන්නේ. මියගේ පිරිස තවත් ඉහළ යා හැකි බව එරට ආරක්ෂකංශ පවසනවා. මෙවන විටත් විශාල පිරිසක් ගොඩනැගිල්ලේ සිර වී සිටින බව සඳහන්. විදුලි බල ගැටලුවට විසඳුමක් ලෙස LNG බලාගාර මෙරට පිහිටුවීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමු තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. LNG බලාගාර පිහිටුවීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගැනීම අරමුණයි. එවෙනුවෙන් මහා මාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය මෙවන විටත් ප්‍රතිපත්ති රාමුවක් සකස් කර තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඒ පිළිබඳ දැනුවත් කළා. ඉදිරි මාස දෙක තුළ අපි මන්නාරම් දෝණියේ තෙල් කැණීම් කටයුතු අවශ්‍ය ආයෝජකයන්ට ආරාධනා කරන මට්ටමට රට පැමිණලා ඉන්නවා. ගවේෂණිකව දත්ත අනුව 24-25 අතර කාලය තුළ ශ්‍රී ලංකාව ස්වභාවික ගෑස් නිෂ්පාදනය කරන රටක් බවට පරිවර්තනය ළමයි දැන් සම්පූර්ණ අපේ එනර්ජි මික්ස් එක වෙනස් වීමේ ක්‍රියාවලියකට ආයෝජකයන්ගේ රටේ ප්‍රතිපත්තිය තිබිය යුතුමයි. නැත්නම් ආයෝජකයන් එන්නේ නැහැ. තෙල් ගවේෂකයන් මේ රට පැමිණෙන්න නම් ඔවුන් නිතරම ප්‍රශ්න කරනවා අපේ රටේ මොකද්ද ඔයගලන්ට තිබෙන ජාතික ප්‍රතිපත්තිය තෙල් ගවේෂණය පිළිබඳ ඒ ජාතික ප්‍රතිපත්තිය අවස්ථාව නැතුව අපිට මේ වෙනකොට අපි හඳුනා ගන්න තියෙන මන්නම් ද්‍රෝණියේ ස්කැනින් කටයුතු ආරම්භ කිරීමට ආයෝජකයන් ගෙන්න ගැනීම අපහසුයි. ඒක ප්‍රමුඛත්වය සලකලා තමයි මේ ප්‍රතිපත්තිය අපි සම්පාදනය කරලා තියෙන්නේ. තරුණියේ ජවයෙන් පිරි වීරවිල යෝන්පුරය අද දිනේද සාර්ථකව පැවැත්වෙනවා.
අදත් විවිධ වැඩසටහන් යොවුන්පුර පරිශ්‍රයේදී ක්‍රියාත්මක බවයි එහි සිටින අප නිෂ්පාදක කණ්ඩායම ප්‍රකාශ කරන්නේ. හම්බන්තොට වීරවිල පැවැත්වෙන දසවන යොවුන්පුරයේ දෙවන දිනය අදයි. ප්‍රදේශයේ විවිධ ස්ථානවල පැලතුම් දහසක් රෝපණය කිරීම මෙහි එක් අරමුණක් වනවා. දෙස් විදෙස් තරුණ තරුණියන් මෙම කටයුතු සඳහා මහත් උනන්දුවෙන් සහභාගී වුණා. එම විශාල අත්දැකීම් රාශියක් ගත්තා. තවත් ගන්න තියෙන ඉදිරි දින කීපෙදී තරුණයන්ට විශේෂ අවස්ථාවක් ගන්න පුළුවන් දැනුම වැඩි. හැම අතින්ම මේක පරිපූර්ණයි කියලා මට කියන්න පුළුවන්. ඇත්තටම සතුටුයි මේ වගේ යොවුන්පුරයක් පවත්වන ගැන. චිත්‍ර නර්තන සංගීත පෞරුෂ සංවර්ධන ආදී සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. ජාතික සංහිඳියාව ගොඩනැගීම කෙරෙහිද යොවුන්පුරයේදී විශේෂ අවධානයක් යොමු වුණා. ක්‍රීඩා තරඟවලට අමතරව මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ තරුණ තරුණියන් දැනුවත් කිරීමද යොවුන්පුරයේදී සිදු කෙරුණා. තවත් විවිධ මාතෘකා සම්බන්ධයෙන් වැඩමුළු සහ දේශන පැවැත්වුණා. It's fantastic to be out here in Sri Lanka. Sri Lanka වට ඉන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. සියලු දෙනා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ලැබීම ආඩම්බරයි. It's really great privilege to be here with. It's really good. මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන්න ලැබීම වගේම මේ වැඩසටහනේ දැක්ම අරමුණු ගොඩක් හොඳයි. මේ වැඩසටහන හොඳට සංවිධානය කරලා තියෙනවා. මිනිස්සුන්ට උදව් කරන්න ලැබීමත් මේ වැඩසටහන තුළ තියෙන ගොඩක් හොඳ දෙයක්. යෝන්පුරයේ පරිශ්‍රයේ ඇති ITN මාධ්‍ය කුටියටද තරුණ තරුණියන් විශාල වශයෙන් සහභාගී වෙනවා. බත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිරීක්ෂණය කිරීමේ චාරිකාවකටද යෝන්පුරයට සහභාගී වී සිටින තරුණ තරුණියන් එක් වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ කුටියක්ද යෝන්පුරයේ පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා. ගුවන් හමුදාව විශේෂ සම්දර්ශනයක්ද අද පස්වරුවේ පැවැත්වුවා. යෝන්පුරය තුළ හෙට දිනේදීද විවිධ ක්‍රියාකාරකම් පැවැත්වෙන බවයි එහි සිටින අප නියෝජිත දිනුෂිකා ප්‍රමෝදා පවසන්නේ. අද දවසේ උදේ සිටම බොහොම සාර්ථකව විවිධ වැඩසටහන් මේ භූමි පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වුණා. රුක් රෝපණ වැඩසටහන්, ශ්‍රමදාන වැඩසටහන් ඇතුළු සංස්කෘතිකාංග රැසක් හෙට දවසේදී ක්‍රියාත්මක වෙනවා. ශමින්ද ජයකොඩි, සුනිල් පෙරේරා සමගින් මම දිනුෂිකා ප්‍රමෝදා යෝන්පුර භූමි පරිශ්‍රයේ සිට. ප්‍රබල පාතාල කල්ලේ නායකයෙකු ලෙස සැලකෙන කංජිපාණි ඉම්රාන් ඇතුළු සහකරුවන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. මොවුන් පාතාල කල්ලේ නායක මාකදුරේ මදුෂ් සමග ඩුබායිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි සහකරුවන් පරීක්ෂණවලින් පසු ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර හැරීමටයි ඩුබායි බලධාරීන් කටයුතු කළේ. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී සහකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. මේ පැමිණි සිවුදෙනාගෙන් එක් අයෙක් තමයි මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් යන අය. නොහොත් මොහුව හඳුන්වනවා කංජිපාණි ඉම්රාන් යනුවෙන්. දෙවැනි පුද්ගලයා තුඹේදුර හේවා අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා යන අය. සහ තුන්වැනි පුද්ගලයා අමිල සම්පත් සේපාල රත්නායක සිවුවැන්නා ඇන්ඩර්සන් ෆර්නැන්ඩස්. මේ සිවුදෙනාගෙන් කටුනායක ගුවන් තොටුපලේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයේ නිලධාරීන්, කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන්, ඊළඟට පොලිස් විශේෂ කාර්ය බලකායෙන්, පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයෙන් මේ වගේ විශේෂිත අංශ ගණනාවකින්ම මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුවෙනවා. අයවැය කාරක සභා විවාදයේ 13 වන දිනය අදයි. අමාත්‍යංශ දෙකක වැයශේෂ පිළිබඳවයි විවාදය පැවැත්වුණේ. මැති අමතිවරුන් කිහිප දෙනෙකුම අද විවාදයේදීද අදහස් ප්‍රකාශ කළා. පළවෙනි වතාවට ග්‍රාම නිලධාරීන් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මහා පාට බහැලා තියෙනවා. අපිටත් මේ වගකීමෙන් කොටසක් ඇමතුමා එනවා. මොකද 2006 ඉඳලා මේක සාකච්ඡා වෙන්නේ. මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළ තියෙන ඇමතුමා මේ සංගම්ම ඔක්කොම සාකච්ඡා කළා. එකඟතාවයට අපි ඉදිරිපත් කළ තියෙනවා. කොහොම සුදුවන්ත වෙනවා ඒක ඉදිරිපත් කළ තියෙනවා නම් මේ සීමා නිර්ණය ඇති කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ක්‍රමය භාවිතා කරමින් පළාත් පාලන ඡන්දයේදී ඇති කරපු වියවුල් තත්ත්වෙම පළාත් සභා ක්‍රමයට ඇති කරේ කවුද කියන එක පිළිබඳව ඩලසලා ප්‍රමුණ මැතිතුමාට අවුරුදු 3-3.5ක් යනකොට අමතක වීම පිළිබඳව මම කනගාටු වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ ඇතිකරන ගිය වෙනස්කම් පාදක කරගෙන තමයි අද මේ මැතිවරණ ක්‍රම සියල්ලකම අවුල් ජාලාව බවට පත් වෙලා තියෙන්නේ. මේ වසරේ මේ අයවැය ලේඛනයත් එක්කලා ජූනි මාසයේදී හැම ග්‍රාම නිලධාරී මහත්මයෙකුටම රුපියල් 3000කින් වැටුප් වැඩි වුණා. රජ නිලධාරීන්ට හා සමගාමීව පළාත් පාලන මැතිවරණ මේ පාර්ලිමේන්තුවේ අපිට වැරදුණා. ඒ වැරද්ද නැවත අපි පළාත් සභාවටත් කරනවද නැද්ද කියලා අපිට තීරණය කරන්න තිබෙනවා. මම හිතනවා ච වැරදි හදාගෙන නිවැරදි තැනකට යන්න තිබෙනවා. අපි 2015 ජනවාරි 8 වෙනිදා මහජනතාවට ඉදිරිපත්
කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන වගන්තිය. ඒ කියන්නේ ලංකාවේ පළාත් සභා මැතිවරණ එකවර තිබිය යුතුයි කියලා. හැබැයි අපි ඒකින් කියන්නේ කල්දැමිය යුතුයි කියලා. සියලු පළාත් සභා ලංකාවේ විසිරුවා හැරලා රාජ්‍ය බලය යොදන්නේ නැතුව නිදහස් සාධාරණ යුක්තිසහගත මැතිවරණයකට ඉක්මනට යා යුතුයි කියලා මම මතක් කරන්න කැමතියි. රටේ ඇත්තටම සීමා නිර්ණය සමස්ත රටේ අවුල් වෙලා තිබෙන්නේ. නව සීමා නිර්ණ කමිටු වාර්තාවත් මොහොමඩ් සෝදේ ජාතික වශයෙන් තීන්දුව ගත යුතුව තිබෙනවා. අවුරුදු 40කට ආසන කාලයක් අපේ රටේ තිබුණු ඡන්ද ක්‍රමය පිළිබඳව ජනතාවට බරපතල විවේචනයක් තිබුණා. ප්‍රධාන වශයෙන්ම ඒ සමානුපාතික නියෝජනයේ සමානුපාතික මැතිවරණ ක්‍රමයට ඈඳලා තිබුණු මනාප ක්‍රමය කෙරෙහි. ඒ නිසා මේ මනාප පොරේට වැටිලා එකම පක්ෂයේ අපේක්ෂකයෝ ගහමරා ගන්නවා, මඩ ගහ ගන්නවා, සමහරට ජීවිතහානි සිද්ධ වෙනවා. මෙන්න මේවා දිහා බලලා තමයි මනාපවලින් තොර ඡන්ද ක්‍රමයක් පිළිබඳව ජනතාවගේ මිල්ලීමක් තිබුණේ. අපි පළාත් පාලන ආයතන සහ පළාත් සභාවලට 125ක කාන්තා නියෝජනයක් අපි ලබා දුන්නා. මනාප ක්‍රමය තුලින් මුදල් මත පදනම් වූ නියෝජනයක් අපේ දේශපාලන ශාස්ත්‍රයට ඇතුල් වුණා. මේ දූෂිත මනාප ක්‍රමය පළාත් පාලන ආයතනයෙන් ඡන්ද ක්‍රමයේදී අපිට නැති කරන්න හැකියාවක් ලැබුණා. මේ සභාවේ වගකීමක් තියෙනවා කිසිසේත්ම මේ දූෂිත මනාප ක්‍රමය නැවත අපේ ඡන්ද ක්‍රමයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන්. පළාත් පාලන මැතිවරණයත් කල්දැමීම පිළිබඳව මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒතොර එතුමා කියන්න ඕන එතුමාගේ විශේෂපතේ තිබෙච්ච මැතිවරණය කල් දැම්මේ කාගේ ඕමනාවටද මොකද හේතුව කියලා කියන්න. කිසිසේත්ම මම පළාත් සභා ඡන්දය හෝ පළාත් පාලන ඡන්දය කල් දැම්මේ නැහැ. සියලු ජන කොටස්වල සංහිඳියාව වර්ධනය කිරීමට භාෂාව යොදාගත යුතු බව අමාත්‍ය අකිල විරාජ්කාරිය වසම් මහතා පවසනවා. දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට සාහිත්‍ය පාලමක් ග්‍රන්ථ පරිවර්තන ව්‍යාපෘතියට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තෝරාගත් සිංහල සාහිත්‍ය කෘති දෙමළ භාෂාවටත් දෙමළ කෘති සිංහල හා ඉංග්‍රීසි යන භාෂාවන්ටත් පරිවර්තනය කිරීම මේ යටතේ සිදු කරනවා. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයයි මෙය ක්‍රියාත්මක කරන්නේ. ලෝකයේ එළියට එන ඕනම අංශයක හොඳම පොත් ඉතාම ඉක්මනින් ජපන් භාෂාවට පරිවර්තනය කරලා ජපන් ජාතිකයන්ට හොඳම පොත පරිහරණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වගේ ක්‍රම තියෙනවා. අපිට පුළුවන් වෙලා නැහැ අපේ රටේ තියෙන මේ ප්‍රධාන පොත් වර්ගවත් අපේ අනිකුත් ජාතීන්ට පරිවර්තනය කරන්න අවස්ථාව ලබා දෙන්න. මූලික අයිතියක්සේ සලකන්න ඕනේ කියෙමිට අවස්ථාව දෙන්න. එතකොට දෙමළ ජාතිකයන්ට මේ අවස්ථාව අහිමි කිරීම සාධාරණ නැහැ. අපි ජාතික සංහිඳියාව ගැන වචනවලට විතරක් කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ වගේ කටයුත්තක් ආරම්භ කිරීම ගැන මම සතුටු වෙනවා. මේ සම්බන්ධයෙන් අයවැය විවාදයේදීද සාකච්ඡා කරා. මේ කටයුත්ත රට පුරාම ව්‍යාප්ත විය යුතුයි. මේ තුලින් ජාතීන් අතර සංහිඳියාව ගොඩනැංවිය හැකියි කියලා මම විශ්වාස කරනවා. රජයේ සංවර්ධන සංග්‍රාමේ තවත් අදියරක් ලෙස ක්‍රියාත්මක දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 සහ 4 අදියර ජූලි 15 ජනතා අයිතියටපත් කිරීමට සියලු කටයුතු සූදානම්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට අප මාධ්‍ය කණ්ඩායමට අවස්ථාව උදා වුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම මේ දිනවල කඩනමින් සිදු කරමින් පවතිනවා. මේ තුන්වෙනි අතර ක්‍රියාත්මක වන්නේ වැටිය සිට අන්දර බව දක්වායි. මෙම තුන්වෙනි අතරේ වැඩ කටයුතු 95% පමණ කොටසක් අවසන් කර තිබෙනවා. මේ වාර්තාව තුන්වෙනි අතරේ සාර්ථකත්වය පිළිබඳවයි. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ මාතර සිට හම්බන්තොට දක්වායි. එහි සම්පූර්ණ දුර කිලෝමීටර 96ක්. එම ව්‍යාපෘතියේ 3 අදියර ක්‍රියාත්මක වන්නේ වැටිය සිට අන්දර බව දක්වායි. එහි සම්පූර්ණ දුර කිලෝමීටර 15ක්. මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 31.57ක්. වැටිය හා සූර්යවැව ප්‍රදේශවල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරෙනවා. මෙම කොටසේ ඉදිකිරීම සිදු කරන්නේ චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනේරින් සමාගමයි. මේ ඉදිකිරීම 95%කින් අවසන් කර ඇති බව ව්‍යාපෘති භාර නියධාරීන් පවසනවා. වැදගත්කම තමයි මෙම තුන්වෙනි කොටස ගමන් කරන්නේ මහවැලි කෘෂි බල ප්‍රදේශයේ වාරි මාර්ග ඇල පද්ධතියත් හරහා. එතෙන්දී අපි අධිවේගී මාර්ගය කිලෝමීටර් 15 නිම කරා වගේම කෘෂි ඇල පද්ධතිය කිලෝමීටර් 10ක් වගේ ප්‍රමාණයක් ඉංජිනේරු නිර්ණායකයන්ට අනුකූලව නැවත හරවලා ගමන් කරලා තියෙනවා. කෘෂි වගාවට කිසිම හානියක් නොවෙන්න එම ඇල මාර්ග පද්ධතිය සංවර්ධනය කරලා හරවලා තියෙනවා. මෙම කොටස සඳහා 5 මිලියනක පමණ ප්‍රමාණයක් වුණා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශය ගත්තට පස්සේ එක්තැන කළ ප්‍රදේශයක්.
ඒ තනිසලා ප්‍රදේශයෙන් පරිසරයට හානියක් නොවෙන්න අපි මේ පස් ප්‍රමාණයක් විශේෂ ව්‍යාපෘති අවස්ථාවක් ලබාගෙන මේ වෙන විට සියලුම වැඩ නිම වෙමින් පවතින්නේ. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමත් සමග ඉතා අඩු කාලයකදී කොළඹ සිට මාතර හරහා හම්බන්තොට දක්වා ගමන් කිරීමේ හැකියාව ජනතාවට උදා වනවා. ගුණාත්මක සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම රජය සතු වගකීමක්. එම වගකීම වත්මන් රජය මැනවින් සිදු කරන ආකාරයක් දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව තුළින් දැක ගැනීමට පුළුවන්. මේ ප්‍රතිලාභ අප රටේ ජනතාවට ඉතා ඉක්මනින් ලබා ගැනීමට හැකි වේවි. ශමින්ද ජයකොඩි සුනිල් ප්‍රේරා සමගින් මම තාරකා විජයමාෂ ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන්. පසුගිය රජය ඇති කළ ඉන්දීය බිහිතිකාව හේතුවෙන් මෙරට ජනතාවට අනිසිපති විපාක අත්විඳීමට සිදු වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට සූර්ය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සූර්ය වැව හත්පෝරුව ප්‍රදේශයේ ඉදිකළ සිංහල බස්පති කුමරතුගු ගම හා සොබාරාගම යන උදාකම්මානවල ඉදිකිරීම් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලිපිබිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ මෙම කටයුතු සිදු කෙරෙන්නේ. මෙම ගම්මානවල ඉදිවන නිවාස සංඛ්‍යාව 54ක්. බොරුවට ඉන්දියාව රකුසෙක් හැටියට නිර්මාණය කරන්න නැතුව, ගෝණි බිල්ලෙක් හැටියට නිර්මාණය කරන්න නැතුව, ටොම්පචය තුලින් රජ වෙන්න හදන්නේ නැතුව අපි කරන්න යන්නේ නේද? අපි ඉන්දියාවට අපේ මිත්‍රත්වයේ හස්තය දිගු කරා. හැබැයි තමත් සමහර කොට්ටාසයක් ඉන්දියාව නිර්මාණය කරන බොරු ගෝණි බිල්ලෙක් හැටියට. මේ රට අඩපණ කරන මහා ජාත්‍යන්තර යෝධයෙක් හැටියට මම ඔබලට කියනවා, එහෙම මතයක් මේ රටේ තිබෙනවා නම් ඒක අමූලික අසත්‍ය ප්‍රෝඩාකාරී මතයක්. රැට යනවා තමන්ගේ AC කාමරවල, රටේ ජනතාවටත් කියනවා සටන් කර කර ආපහු ඔබලා යන්න ඔබලාගේ පොල්ලතු පැලට. මේක තමයි ඔය පහුගිය කාලයේ කරුණු ක්‍රමය. ක්‍රීඩා පිටියේ තොරතුරු දැන් ලසිත් මාලිංග සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වන්නේද නැද්ද යන තීරණය අද ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුව පවසනවා. ලබන මේ මස 30වනදා සිට පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා. මෙම තරගාවලිය ක්‍රීඩා පිටි දෙකකදී ලබන 4වනදා ආරම්භ වෙනවා. එහි ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ වත්මන් එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංගයි. කෙසේ වෙතත් ඔහු මේ වන විට ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්ව සිටිනවා. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර අද රාත්‍රියේ පැවැත්වෙන තරගයට ඔහු ක්‍රීඩා කිරීමට නියමිතයි. 2008 වසරේ ආරම්භ වූ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරඟ 110කදී කඩලු 154ක් දවා ගනිමින් වැඩිම කඩලුලාභියා වී ඇත්තේ ලසිත් මාලිංගයි. මෙවර තරගාවලියේදී ඔහුට නියම වූ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 51කට අධිකයි. මෙම තරගාවලිය අතරතුර පැවැත්වෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට මාලිංගෙක් වුවහොත් ඔහුට එම තරගාවලියේ තරඟ 3ක් අහිමි වෙනවා. එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුවට අද ලබා දීමට නියමිතයි. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට මාලිංග එක් නොවන්නේ නම් ගාල්ල පළාත් කණ්ඩායමේ උපනායකයා ලෙස නම් කර ඇති ලහිරු තිරිමාන්න එහි නායකයා ලෙස නම් කරන බව තීරීම් කමිටුව පවසනවා. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk